ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමින් අවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත රත්නපුරේ චොකා මල්ලීට මරණ දඬුවම සාක්ෂි හංගපු චෝදනාවට ශානි CCD අත්අඩංගුවේ කුඩු තොගයක් එක්ක ප්‍රබල ජාවාරම් කරුවෙක් වැල්ලම් පිටියේදී අත්අඩංගුවට ලංකාපුර අභියෝගයක් නොවේ චන්දය පස්වෙනිදාමයි මැකෝ රටට කියයි සජිත්ගේ පාරේ ගිය එජාපේ තවත් 37කට සිරිකොතේ පාර වැසේ 58ක් කොරෝනාවෙන් සුවෙද්දී රාජාංගනයටත් නිදහස චන්දේ කල් දාන්න ට්‍රම්ප් කොරෝනාවේ සරණපතයි හොංකොං චන්දෙත් කල්යයි 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේම්ලාල් ජයසේකර හේවත් චොකා මල්ලී යන අය ඇතුළු 3 දෙනෙකුට රත්නපුර මහා අධිකරණය මරණ දඬුවම නියම කළා. ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ බිරිඳ හා පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 8 දෙනෙකුට කොළඹ මහා අධිකරණයේ මරණ දඬුවම නියම කළා. එහිදී වාස් ගුණවර්ධන අධිකරණයේ හමුවේ කියා සිටියේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමග ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයාද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි. 2013 වසරේදී වාස් ගුණවර්ධන ඇතුළු 8 දෙනෙකු සමාවෙන්න 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේම්ලාල් ජයසේකර හේවත් චොකා මල්ලී යන අය ඇතුළු 3 දෙනෙකුට රත්නපුර මහා අධිකරණයේ මරණ දඬුවම නියම කළා. හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රදේශ සභාවේ හිටපු සභාපති වජිර දර්ශනද සිල්වා යන අය මරණ දඬුවම නියම වූ අනෙක් 2 දෙනායි වසර 40 බැගින් වූ ස්ථිර දඬුවම්ද ඔවුන්ට නියම කෙරුණා. එමෙන්ම ඝාතන ලක් වූ පුද්ගලයාගේ පවුල වෙත රුපියල් ලක්ෂ 2 බැගින් වන්දි කිවීමටද අධිකරණය නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද අත්අඩංගුවට ගත්තා. ඒ නාරහේම් පිටපිහිටි ඔහුගේ නිවසේදී මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් වන නඩුවේ ගිනියාවි අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්ුයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ බිරිඳ හා පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 8 දෙනෙකුට කොළඹ මහා අධිකරණයේ මරණ දඬුවම නියම කළා. එහිදී වාස් ගුණවර්ධන අධිකරණයේ හමුවේ කියා සිටියේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමග ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයාද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි. 2013 වසරේදී වාස් ගුණවර්ධන ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. එහිදී කලගිනිහින්න ප්‍රදේශයේ සංවා තිබූ ආයුධ තුගයක් සුවකට බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණීට කරුණු වාර්තා කර තිබ්බා. එහෙත් ඒ පිළිබඳ සාක්ෂි දුන් පොලිස් නිලධාරීන් 2 දිනකෝ හා ආයුධ සුවකට නිවසේ හිමිකරු මෙන්ම ඔහුගේ භාර්යාව යලි අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බවයි. එහිදී අනාවරණේ බී ඇත්තේ ශානි අබේසේකර එම ස්ථානයට ආයුධ දමා ඒවා ඔහු සුවගත් ඒවා බවට ප්‍රකාශ කර ඇති බවයි. මෙම සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත අධිකරණයට ඉදිරිපත් කළාට පසුව එම සැකකරුවන් කරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ප්‍රකාශව දී ලබා දී තිබෙනවා. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එවකට ඔහුගේ තනතුර වෙනස් මෙම ගිනියාවි සොයා ගන්න අවස්ථාවේදීම එම ස්ථානයට රැගෙන ගිහිල්ලා එම ගිනියාවි මඩුවට දාලා ඒ මඩුවේ තිබුණු ආකාරයට ඒ ගිනියාවි නැවත බාහිරයට අරගෙන ඉදිරිපත් කළා. ඒ මඩුවේ ගිනියාවි තිබුණේ නැහැ කියලා. දීර්ඝ ලෙස කරන ලද විමර්ශනයකින් පසුව කොළඹ අපරාධ කොට්ටාසය දැනට අනාවරණය කරගෙන තිබෙනවා. මෙම ගිනියාවි මුල් අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කළ ආකාරයට වෙනස් ආකාරයකට සොයාගෙන තියෙන බව, ඒ වගේම මුල් නඩුකරයට අදාළව
බොරු සාක්ෂි නිර්මාණය කරමින් එම ගිනියාවි වැරදි ලෙස සොයාගත් බවට කරුණු සටහන් කරලා ඒ කරුණු ගරු අධිකරණයට වැඩිදුර වාර්තා මගින් ඉදිරිපත් කර ඇති බව ඒ අනුව තමයි අද දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබෙන්නේ ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනුණා සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා කියා සිටින්නේ මේ විමර්ශනයට අදාළව බොරු සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනෙකුත් මේ විමර්ශනයේදී කටයුතු කළ තවත් සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් දැනට විමර්ශන කරනවා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විමර්ශනවල අනාවරණය වෙන තොරතුරු අනුව ඉදිරියෙන් අයිතිය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසයේ ශානි අබේසේකර මහතාකින් මෙවන විට ප්‍රශ්න කරමින් සිටිනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බැලම්පිටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. බ්‍රැන්ඩියාවත්ත පාරේ අංක 105න් සීනිවසේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහමඩ් රාසික් මොහමඩ් රොස්නි හෙවත් පූකුඩි කන්නාකේ ඥාතියෙකු මෙසේ මත්කුඩු සමග අත්අඩංගුවට ගෙනුණා. සැකකරුගේ වයස අවුරුදු 30ක් පමණ වන බවයි වාර්තා වන්නේ. යුද හමුදා බුද්ධාංශයට ලැබුණු තොරතුරකට අනුව යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම සිදු කළා. මේ අතර මත්කුඩු චාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් හෝකන්දර සිංහපුර ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. තලංගම පොලිසිය සිදු කළ මෙම මෙහෙයුමේදී මත්කුඩු සමග චාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ මත්කුඩු හා මද්‍රව්‍ය චාවාරම් නතර කිරීම සඳහා පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත්ව සංසරණය වන ලිපි ව්‍යාජ ඒවා බව එම පෙරමුණ අවධාරණය කරනවා. එවැනි ව්‍යාජ ලේඛනවලට නොරවටන ලෙසයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් අසත්‍ය මෙන්ම පදනම් විරහිත තොරතුරු ඇතුළත් කූට ලේඛන විවිධ පුද්ගලයන්ට තැපැල් මගින් යවන බව වාර්තා වී තිබෙනවා. පක්ෂ ලේකම්වරයාගේ අත්සන යොදා මෙම අසත්‍ය කූට ලේඛන සකස් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ. පක්ෂය හෝ පක්ෂ ලේකම්වරයා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ යටතේ තරඟ වදින කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය දීමෙන් වලකින ලෙස දැනුම් දීමක් කර නැහැ. පක්ෂ ලේකම්වරයාගේ අත්සන යටතේ සංසරණය වන මෙම ලිපි සම්පූර්ණයෙන්ම අසත්‍ය හා කූට ලේඛන බවයි ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාර්යවස මහතා අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද ප්‍රධාන ලේකම්වරයා පවසනවා. ලංකාපුර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අභියෝගයක් නොවන බවත් මැතිවරණය ලබන පස්වනදා අනිවාර්යයෙන්ම පවත්වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක් පෙමිනුයි මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේ. 2020 මහමැතිවරණය සඳහා තවත් තිබෙන ඉතාමත්ම කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළ මේ මැතිවරණ මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කරන මැතිවරණ කොමිසමේ ගරු සභාපතිතුමන් මහින්ද දේශප්‍රිය මහත්මන් එක්ක තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එතුමන් එක්ක අපි සූදානම් ඍජුව ඒ වගේම සරලව මේ මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. මැතිවරණය සඳහා සීලු කටයුතු ආරම්භ වෙන්නේ මාර්තු 2 වෙනිදා මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පස්සේ. මාස 5කට අධික කාලයක් ඔබතුමා සුවිශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. ඉතින් මේ අභියෝගය කොහොමද මේ පාලනය කළේ අතරම කරුණු දෙකක් පළවෙනි එක ඒක මම තනියම කරපු දෙයක් නෙවෙයිනේ ඒ ඔබතුමා කාලේ ගියා දැන් කමිෂන් සභාවනේ ඒක තමයි පළවෙනි කරුණ අපි මතක් කරගන්න ඕන කරුණ මාර්තු දෙවන්දර කලින් ඉඳන්ම අපි ඡන්ද විසීමේ මේ වැඩේට සූදානම් වුණා බලයේ අවස්ථාව ලැබෙන විසිරුව හැරීමට පළවෙනි අවස්ථාවෙන් විසිරුව වල හරිනවා කියන එක ඉතකරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා ඒක නිසා අපට ඡන්ද උණුසුම කියන එක ඡන්ද තත්ත්වයේ පවත්වාගෙන යන්න සිද්ධ වුණ දවස පෙබරවාරි 15 විතර ඉඳලා කියන්න පුළුවන්. එදා ඉඳලා මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දිස්ත්‍රික් කාර්යාලයේ සියලුම නිලධාරීන් මේ වැඩේට දුවනවා. ඒක හරි වෙහෙසකරයි අපේ නිලධාරීන්. අපටත් වෙහෙසකරයි, දේශපාලනඥයන්ටත් වෙහෙසකරයි, රටේ ජනතාවටත් වෙහෙසකරයි. මෙච්චර දිගට කිසිම ඡන්ද විසීමක් ඇදෙන්න හොඳ නැහැ. අප්‍රේල් 25 ඉඳලා
අගෝස්තු 25 වෙනකම් දවස් 110ක අතිරේක කාලයක් මේ වෙනුවෙන් අපිට වෙහෙසෙන්න වෙලා තියෙනවා අලුත් ප්‍රශ්න එකක් ඉරනකොට තව එකක් අපි හිතනවා දැන් හරි ගියා හරි හරි ඊට අර කඳ කාඩු රාජාංගන දැන් ලංකාපුර ඒකින් දා අලුත් දේවල් තමයි අපට මුණ දෙන්න වෙලා තියෙන්නේ ඒකින් දා වැඩ දිග කලක් තිබුණා කියලා නිකන් ඉන්න කාටවත් ලැබිලා නැහැ සභාවතුමනි ඔබතුමා කියන විදිහට මේ මැතිවරණ කොමිසමත් අහස වගේ ගැරවුම් විතරයි හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ ඒ කෙසේ නමුත් යම් කිසි තැනක අදහස් පළ වෙනවා මේ මැතිවරණය මීට කලින් තියන්න තිබුණයි කියලා ඒ කලින් තිබ්බනම් මේ තරම් අභියෝගයක් ඉන්නේ නැහැ කියලා මොකක්ද ඔබතුමාට ඒ සඳහා දෙන්න තියෙන හොඳම උත්තරේ මීට කලින් කොහොමදක් තියන්න බෑ අවම කාලයේ ගත්තත් අපි අපේ තැපල් ඡන්ද ගෙන්න ගන්න තිබිච්ච දේ දැන් අපේ තැපල් ඡන්ද දාන්න ආවේ නැහනේ තැපල් ඡන්ද වෙන්ද දවස් දෙකෙන් ඉවර කරන්න අපිට දීර්ඝ කරන්න අපි ඒ ඔක්කොටම අල්ලලා තමයි මේ කාල සීමාව දැන් ඔබ හිතනවාද අපිට ඡන්ද විසීම ඊයේ තියන්න තිබුණා නම් නැත්නම් අද අපි නියම කරගෙන හිටියා නම් මේ ලංකාපුර ප්‍රශ්නෙත් එක්ක අපි කොහොමද මුණ දෙන්නේ ඒක නිසා එක එක ගැටලු වෙනවා අපි ඒවටත් එක්ක තමයි මේ කාලය ඇල්ලුවේ ගන්න පුළුවන් උපරිම කාලේ අපි අරගෙන නැහැ අපිට ගන්න තුනක් තවත් එහාට අපි ගන්න පුළුවන් දෙන්න පුළුවන් අවම කාලයෙන් අපේ වැඩ අවසන් කරගන්න පුළුවන් අවම කාලේ මොකද අපිට නිලධාරී එන්නේ නැත්තම් නිලධාරීන් කැන්වස් කරගන්න ඒව ඔක්කොම කරගන්න පුළුවන් උනේ මේකෙන් හැබැයි අපි මොනවා කරත් අගෝස්තු 5 ඡන්ද විමසීම තියෙනවා අපි කලින් කිව්වා ලෝකේ කැරකෙන එක නැවතුනොත් විතරයි ඡන්ද විමසීම තියන්නේ නැත්තේ කියලා අපි දන්නවා ලෝකේ කැරකෙන එක නැවතින්නේ නැහැ මොනවා කරත් ඡන්ද විමසීම තියෙනවා කොරෝනා ආසාදිතින් හඳුනා ගැනීමත් සමග රාජාංගනීය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමා අද සම්පූර්ණයෙන්ම ඉවත් කළා. මේ අතර ආසාදිතින් 58 දෙනෙකු අද දිනේදී පූර්ණ සුවය ලබා රොහල් වලින් පිටත්ව ගියා. රාජාංගනී ප්‍රදේශයේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග එම ප්‍රදේශයේ ජන ජීවිතය සාමාන්‍යතට හැරි ඇති බවයි රාජාංගනී ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ. ඇත්තටම රාජාංගනී අපිට තිබුණු ලොකුම භයානක තත්වෙන් අපි යම් මට්ටමකට පහව ගින් තියෙනවා. මේ වෙනකොට පවුල් පහක් පමණයි නිරෝධායනය කරලා තියෙන්නේ. සාමාන්‍ය ජන ජීවිතය අපිට සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍යතාවය තියෙනවා. සියලුම ගම් විවෘත කරලා තියෙනවා. ඊයේ හඳුනාගත් කොරුණා ආසාදිතින් 4 දිනත් සමග මෙරටින් හමු වූ ආසාදිතින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගියා. අද දිනේදී 58 දිනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 412 දක්වා අඩු වුණා. මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2391ක්. 48 දිනෙකු වෛද්‍ය විමර්ශන යටතේ රෝහල් වල පසුවනවා. ශ්‍රී ලංකාව තුල මේ වන විට PCR පරීක්ෂණ 156943ක් සිදු කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ 1170ද සමගින් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමග එම කාර්යාලයේ සහ අවට 200 දිනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. සැක සහිත සියලුම දෙනාගේ PCR පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයා ආගිය තැන අධීක්ෂණය කරමින් අද දිනේදී දහසකගේ පමණ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරන්නේ. මේ අතර අද දිනේදී කතරගම ප්‍රදේශයේ අහඹුලස තෝරාගත් පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කෙරුණා. කතරගම පෙරහැර රාජකාරිවල නිරත ආරක්ෂකංශ සමාජිකයන් අතර පිරිසකගේ PCR පරීක්ෂණ මෙසේ සිදු කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. කන්දකඩු මද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේට අදාළ කොරෝනා පොකුරින් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 599ක්. රැඳවුවන් 482 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 66 දෙනෙකුද ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුට ආසාදිතින්ගේ පවුල්වල සමීපතමින් 45 දෙනෙකුට මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිත වූ රැඳවිය ඇසුරු කළ පුද්ගලයෙකුටද කොරෝනා රෝගිය වැළඳුණා. ඊයේ හඳුනාගත් ආසාදිතින් 4 දෙනාගෙන් එක් අයෙකු කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල සමාජිකයෙකුගේ සමීපතමෙක්. අනෙක් 3 දෙනාගෙන් එක් අයෙකු තුර්කි ගුවන්යානා කාර්යමණ්ඩල සමාජිකයෙකු වූ විදේශිකයෙක්. අනෙක් 2 දෙනා විදේශවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.
අද උදෑසන දෝහා සිට පුද්ගලයන් 30 දිනෙකුද ජපානයේ සිට 6 දිනෙකුද චෙන්නයි සිට 7 දිනෙකුද මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. එම මධ්‍යස්ථානවල නිරෝධායනයේ වෙමින් සිටි 217 දිනෙකු අද දිනේදී නිවෙස් බලා පිටත්ව ගියා. අද වෙන විට පුද්ගලයන් 28540 දිනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටත්ව ගොස් තිබෙනවා. බ්‍රසීල් ජනාධිපති ජේර් බොල්සනාරෝගේ බිරිඳට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. බ්‍රසීල් ජනපති බිරිඳ වන මිජෙල් බොල්සනාරෝගේ තත්ත්වය බරපතල නොවන බවයි සඳහන් වන්නේ. ඇමරිකාවට පසුව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇති රට වන්නේද බ්‍රසීලයයි. තම බිරිඳට කොරෝනා ආසාදනය වී තිබුණද ජනාධිපතිවරයා මුවාවරණයක් පැළඳීමකින් තොරව මහජන රැස්වීමකට පවා සහභාගී වී සිටිනු දැකගත හැකි වුණා. ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඊයේ දිනේදී. ඒ රෝගීන් 55,000කට වැඩි සංඛ්‍යාවක්. ඊයේ දිනෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 783ක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. රාජස්ථාන්, පංජාබ්, මධ්‍ය ප්‍රදේශ්, ජම්මු කාශ්මීර් සහ දිල්ලි ආදී ප්‍රදේශවල කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව දිනින් දින ඉහළ යමින් පවතිනවා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 1,75,005 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1,960,318ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 677,454ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සෑම විනාඩියකටම වරක් ඇමරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තා වන බව එරට වාර්තා සඳහන් කරනවා. සතියක් තුළ කොරෝනා රෝගීන් ලක්ෂය ඉක්මවා වාර්තා වීම හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 21ක් රතු කලාප ලෙස නම් කර තිබෙනවා. ඒ අතුරු ටෙක්සාස්, මිසෝරි, නෙවාඩා, ඔක්ලහොමා යන ප්‍රාන්ත දවන බව සඳහන්. එළඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සජීවව ඇමතීම සඳහා සහභාගී වන එකම පුද්ගලයා ඇමරිකානු ජනාධිපතිවරයා වනු ඇති බවට දවල මන්දිර වාර්තා සඳහන් කරනවා. කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ ලෝක නායකයින් සහභාගී කර ගනිමින් සැසිවාරය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඇතැම් රටවල කොරෝනා වෛරසය මෙතරම් පැතිරියාමට හේතුව තරුණ ප්‍රජාව තම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවීම හේතුවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මීට පෙර තරුණීන්ට වෛරසයෙන් දැඩි බලපෑමක් නොමැති බව පැවසුවද ඔවුන්ද අවධානමක සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. මුවාවරණ පෙට්‍රල් යොදා පිරිසිදු කළ බවට පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ පවසනවා. තමන් මෙම ප්‍රකාශය වගකීමෙන් කරන බවත් එය විහිළුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්. පිලිපීනයේ දිනෙන් දින කොරෝනා වෛරස තත්ත්වයේ ඉහළ යාමත් සමග එරට පනවා තිබූ රීතීන් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා. චීනයෙන් නව්‍ය කොරෝනා ආසාදිතීන් 105 දෙනෙකු ඊයේ වාර්තා වුණා. කිසිදු මරණයක් එරටින් වාර්තා නොවීම විශේෂත්වයක්. හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා. ඒ ඉක්ුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සුදුවෑන් සිද්ධිය සම්බන්ධවයි. සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. ඒවා පරීක්ෂණ කිරීමෙන් අනතුරුවයි විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගුණ කිරීමට නීතිපතිවරයා කටයුතු කළේ. දණ්ඩ නීති සංග්‍රහ යටතේ පුරු සාක්ෂි නිර්මාණය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම එම අධිචෝදනාවලට ඇතුළත්. සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සරත් කුමාර හා අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. සමගී ජනබලවේගයට සහාය පළ කිරීම ඊට හේතුවයි. එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරීපත් වූ නියෝජිතයින් 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය අද තීරණය කළා. ඒ බව අදාළ පළාත් පාලන නියෝජිතයන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙරද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු 115 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අහිමි කළා. ඒ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීරණයකට අනුවයි.
නිසිලස විනය පරීක්ෂණ පැවැත්වීමේ අනතුරුව තවත් පිරිසක් පක්ෂයෙන් නැරඹීමට තීරණය කර ඇතැයි පෙරේදා දිනේදී 115 දෙනෙකු පක්ෂයෙන් ඉවත් කළ අවස්ථාවේ පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ප්‍රකාශ කළා. ඒ අනුවයි අද දිනේද මෙලෙස 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා ඇත්තේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ජනබලවේගයේ නායකයා ලෙස කටයුතු කළද ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ මෙතෙක් අත්හිටුවා නැහැ. අද දිනේදී 37 දෙනෙකු පක්ෂයෙන් නැරඹීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා. දැනට 10 දෙනෙක් 12 දෙනෙක් විතර කියලා තියෙනවා ඡන්දය කරන්නේ නැහැ කියලා එපක්. ඒ වගේ හෙට අනිද්දාත් ඔය වගේ කියාවි. දවසින් දවස එළියට ගන්න හදපු කට්ටිය නැවත එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා තියෙනවා. අපි 54 දෙනෙක් සහ 37 දෙනෙක් තමයි අස්කල්ලා තියෙන්නේ කියලා අපි දැනුවත් කළා කියලා දැනට. මේ අතර සිය පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයගෙන ඇති තීරණීය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණය හමු වෙයි. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවි කරුණානායක, මහලේකම් අකිල විරාජකාරී වසම් යන මහතුරුන් එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා පවසන්නේ සමගි ජනබලවේගයේ නැමැති සඳහනය පිහිට වූයේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුව බවයි. එසේ තිබියදී තමා සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වය ලබා ගැනීම සහ ඉන් මහමැතිවරණයට ඉදිරිපත් වීම හේතු කොටගෙන පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවද ඔහු පවසනවා. බේබි ෂර්මී එස්එල්එස් සහතිකයේ හිමි ශ්‍රී ලංකාවේ එකම ලදරු සබන් නිෂ්පාදනය. ගොවිතැන අත්හල පිරිසට ආකර්ෂණීය වන කෘෂි ආර්ථිකයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. ඒ චාරිකාවකට එක් වෙමින් කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් අත හැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජයතාවුරු කිරීම වෙනුවෙන් මොණ්ඩ්‍රාගල දිස්ත්‍රික්කයේ චාරිකාවට එක්වෙමින් තනමල්විල ජාතික පාසල් ක්‍රීඩාංගණයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එම චාරිකාව ආරම්භ කෙරුණා. අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, විදුහල්පතිවරයා, ගුරුරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා. විද්‍යාල ඉතිහාසයේ පළමු වට රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අගෙමින් සුලෝචනා සංදීපනී සිසුවිය කතාවක් පැවැත්වුවා. ගොඩනැගිලි හා පානීය ජලය ඇතුළු අඩුපාඩු කීපයක් සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටු කරන්නයි ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නා. අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා තනමල්විල පොදු ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජන හමුවටද සහභාගි වූ ජනාධිපතිතුමා ජනතා ගැටලු විමසා බැලුවා. බරපතල ගැටලුවක්ම පවතින වන අලි තර්ජනය ඉඩම් ඔප්පු නොලැබීම පොල්කටු වැව ඇල ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. කිරි එළදුනුන් පැහැරගෙන යාමේ ගැටලුවද මෙහිදී ඉදිරිපත් කෙරුණා. අපේක්ෂක ගයාශාන් නවනන්ද මහතා වැල්ලවාය ඇතිලි වැව තෙලුල්ල බෝති රාජාරාමය අසල ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ඉමහත් හරසර පුද කළා. සෙවනකල සීනි කර්මාන්ත ශාලාවේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉඩම් බලපත්‍රෙන් නොලැබීම, කිරිඳි ඔය අසල ඉඩම් ගැටලුව, ඇත්ලි වැව ද්විතීක පාසලේ අඩුපාඩු හා ප්‍රදේශයේ විදුලි ගැටලු ජනාධිපතිතුමා වෙත මෙහිදී ඉදිරිපත් කිරීමටයි පියවර ගෙනුනේ. විදුලිය සැපීම සම්බන්ධ ගැටලු එම අවස්ථාවේදීම විසඳීමට ජනාධිපතිතුමා පියවර ගත්තා. කොළඹ
කොරෝනා වැනි වසංගතයක් හමුවේ වුවද මෙරට තේකර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාමට රජය සමත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ගේ ගැටලු පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවයි කලබාන පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වූ සිටින අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරීම තවත් ජනහමුවක් කලබාන නගරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේක්ෂක ජානක වක්කුඹුර මහතා එය සංවිධානය කර තිබුණා. අපි බොහොම පැහැදිලිව මේ රටේ වැඩපිළිවෙලක් හදලා වැවිලි කර්මාන්තය වඩාත් විධිමත් කරන්න ඒ වගේම සුළු අපනයන භෝගවලට නියම මිලක් ලබා දෙන්න. අද ගම්මිරිස් වලට මිලක් නැහැ. ජනාධිපතිවරයා මෑතකදී ඊයේ පෙරේදා රත්නපුරේට ඇවිල්ලා ඔය ඇවිදිනකොට මිනිස්සු මේක කිව්වම එතුමා රැස්වීමක් ඇඳවලා නිලධාරීන් ඉන්දියාවත් එක්ක වහාම ගනුදෙනු ආරම්භ කරන්න කියලා ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න නියම කරා නිලධාරීන්ට. ඒ නිසා අපි මේවා පිළිබඳ අවබෝධයක් ඇතුව මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි අපි ආණ්ඩු කරන්න සූදානම් වෙන්නේ. මේ දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් 496,000 පමණ ඉන්නවා. එම් වැඩිම කුඩා වතු තේ හිමියන් පිරිසක් සිටින්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ. බොහොම නගා සිටුවීමේ වගකීමක් අපිට තියෙනවා. මොකද මේ රටේ තේ නිෂ්පාදනයේ 75% කුඩා තේවතු හිමියන් විසින් සපයනවා. ඒ නිසා හිඟෙන් තොර පොර ගන්න අවස්ථාව හදලා දෙන්න අපි කටයුතු කරනවා. කොරෝනා කාලයේ මුළු ලෝකයම කඩාහැලෙද්දී අපිට තේ වගාව කඩා වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන්කම ලැබුණා. මේ රටේ නව පෙරලියක් ඇති කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් නායකයෙක් ජනාධිපති කරලා තියෙන අවස්ථාවක වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීමේ පරමාර්ථය හා වගකීම ඇතුව අද බොහොම පැහැදිලිව එකතු වෙලා තියෙන්නේ. මේ අතර කහවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා එය සංවිධානය කර තිබූ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ජනතාවට තුන් වේලක් ආර්ථික බර අඩු කරගත හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකින් පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ හත බාන්ස් පෙදෙසේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කෙරෙන ජන හමුවට එක්වෙමිනුයි රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයන් කිහිප දෙනෙකු මෙම ජන හමුවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ කාලේ විතරයි කියලා මට කියන්න. අපි තමයි තුන් වේලක් කන්න ඉඩ දෙන්නේ. බත් කන්න ඕනෙන් බත් කන්න, පාන් කන්න ඕනෙන් පාන් කන්න. අද හිටපු ජනාධිපතිතුමා මතක් වුණා. ආප කන්න ඕනෙන් ආප කන්න. අපේ අත ඉගෙන ගෙදී මේ වැඩේම කරන්නේ ඒකයි ඉන්නේ. ඒක බෝ වෙන දෙයක් වගේ කොරෝනා වගේ. ඇත්ත වශයෙන්ම අදේ තත්ත්වේ කියන්න වුණා නෑ. අමාරුවෙන් ජීවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලයට આવත් විතරයි මේ මුදල් හොයලා මේ අවුරුද්දේ කොහොම හරි ආණ්ඩුව මේ බර අරගෙන ඊළඟ අවුරුද්දේ ඉඳන් තමන්ගේ බර අරගෙන යන්න. පන්සල් ගොඩනගා සංවර්ධනය කර බන්ධනාගාර ගතවීමට උවද සූදානම් බව සමකි ජනපල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමන්ට එල්ලවෙන චෝදනාවලට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පිළියන්දල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ජය තහවුරු කෙරෙන ජන හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මෙම ජන හමුවේදී ගීතයක් ගායනා කළා. මෙම ජන හමුවේදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා. මිත්‍රවරුනි මම තමුන්නාසලට කියන්නට ඕන මේ රටේ බෞද්ධාගමික සිද්ධාස්ථාන සංවර්ධනය කරන්නට අටම ස්ථානයේ සොළොස්ම ස්ථානයේ අස්ගිරි මල්වතු පාර්ශ්වයේ මිහින්තලා උදබිම දීගවාපිය එක වසරක් තුල සංස්කෘතික අමතිවරයා හැටියට ඉඳලා දැවැන්ත වැඩ කොටසක් මම ක්‍රියාත්මක කරා. දැන් අපිට කියනවා මුදල් අවභාවිතා කරලා. මුදල් අවභාවිතා කරයි කියන්නේ වෙනත් අතකින් කියන්නේ සජිත් ප්‍රේමදාස සල්ලි හොරකම් කරයි කියලා. මිත්‍රවරුනි සජිත් ප්‍රේමදාස හොරෙක්ද?
මුළු රටම දන්නවා පරාර්ථකාමීව කැපකිරීම කරලා මට කරන්න පුළුවන් ඉහෙළම සේවාව මම මගේ මහජන ජීවිතය තුළ මම ඉෂ්ට කළා තිබෙනවා මේ රටේ පන්සල් පද්ධතිය උදව් කරලා මට හිරේ යන්න සිද්ධ වෙනවා නම් සජිත් ප්‍රේමදාස ඒකටත් ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මුළු රටම මහා මැතිවරණයට සූදානම් වෙනවා රටේ අනාගතය ගැන තීන්දුව තීරණ ගන්න නියෝජිතයන් පිරිස තේරීපත් වන්නේ මේ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය සොයා යන රෝඩ් ටු පාර්ලිමන්ට් විශේෂාංගෙන් අද අපේ සූදානම 1970 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ තොරතුරු ඔබට කියන්නට ආණ්ඩුකාරවරයා විසින් 6 පාර්ලිමේන්තුව 1970 මාර්තු මාස 25 වනදා විසිරුවා හරමින් පළ කළ නිවේදනය මගින් 1970 මහා මැතිවරණය පැවැත්වීමට නාම යෝජනා බාර ගැනීමේ දිනය වශයෙන් 1970 අප්‍රේල් මාස 23 වන දිනේද මැතිවරණය පැවැත්වීමේ දිනය ලෙස 1970 මැයි මාස 27 වන දිනේද නියම කෙරුණා එම නිවේදනය අනුව පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව කැඳවීම සඳහා 1970 ජූනි මාස 7 වන දිනය නියම කෙරුණා. මෙම පාර්ලිමේන්තු මහමැතිවරණයද මැතිවරණ කොමසාරිස් ඊ.එෆ්. ඩයස් අබේසිංහ මහතාගේ අධීක්ෂණ යටතේ පැවැත්ුණා. 1960 මාර්තු මහමැතිවරණ අවස්ථාවේ සිට ලංකාවේ ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ටාස 145 දෙවන සීමා නිර්ණ කොමිෂන් සභාවේ නිර්දේශ මත ක්‍රියාත්මක වූ අතර එම කොට්ටාස බලපැවැත් වූ අවසන් පාර්ලිමේන්තු මහමැතිවරණය වූයේ මෙම 1970 වර්ෂයේ පැවති මහමැතිවරණයයි 1970 අංක 9 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරින්ටද තැපැල් ඡන්ද පාසුකම් ලැබුණු අතර නාම යෝජනා දිනයේ සිට තැපැල් ඡන්ද පාසුකම් ඉල්ලීමට තිබූ කාලය වූ දින 7ක කාලය මෙම සංශෝධන පනතින් දින 10ක් දක්වා වැඩි කර තිබුණා මෙම මහ මැතිවරණ අවස්ථාවේ පක්ෂ 15ක් අලුතින් පිළිගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා වෙත අයදුම්පත් ඉදිරිපත් කර තිබුණද ඒ එකදු පක්ෂයක්වත් පිළිගැනුනේ නැහැ 1970 මැයි මාස 27 වන දින පෙරවරු 8ට අරඹා පස්වරු 5 වන තෙක් සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද විමසීම් පවත්වා ඡන්ද පෙට්ටි ආරක්ෂා සහිතව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙන්වා ගැනීමට තේරීම් බහර නිලධාරින් විසින් කටයුතු කළා ඡන්ද විමසීම් කටයුතු අවසන් වන පස්වරු 5න් පසු තැපැල් ඡන්ද පෙට්ටිවල ඡන්ද පත්‍රිකා ගණන් කිරීමට අවශ්‍ය වූ මූලික කටයුතු කිරීමට හැකිවන පරිදි 1970 සංශෝධන පනතින් නීති සංශෝධනය වුණා මෙම පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපේක්ෂකයන් සම්බන්ධයෙන් තොරතුරු මෙසේයි සුපුරුදු ලෙස ආර් ප්‍රේමදාස මහතා මෙවරද මැදකොළඹ ආසනයෙන් අලියා ලකුණෙන් තරඟ කළා පීටර් කෙනමන් මහතාද එම ආසනයටම තරඟ වැදුනේ තරුව ලකුණෙන් එම් එච් මොහොමඩ් මහතා වරැල්ල ආසනයෙන් අලියා ලකුණෙන් තරඟ කළා ජේ.ආර්. ජයවර්ධන මහතා දකුණු කොළඹ ආසනයෙන් තරඟ වැදුනේ අලියා ලකුණෙන් දෙව්ලපිටිය ආසනයේ නියෝජනය කළ ලක්ෂ්මණ් ජයකොඩි මහතා අත ලකුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණා. අත්නගල්ල ආසනය නියෝජනය කරමින් සිරිමාව බණ්ඩාරනායක මහත්මිය අත ලකුණෙන් ඉදිරිපත් වූ අතර ජේ.ආර්.පී. සූර්යප්පෙරුම් මහතා අලියා ලකුණෙන් එම ආසනයම නියෝජනය කළා. දොම්පේ ආසනය නියෝජනය කරමින් ෆීලික්ස් ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අත ලකුණෙන් මැතිවරණයට ඉදිරිපත් වුණා. විවියන් ගුණවර්ධන මහත්මිය යතුරු ලකුණෙන් දෙහිවල ගල්කිස්ස ආසනය නියෝජනය කළා. පිලිප් ගුණවර්ධන මහතා අවිස්සාවෙල්ල ආසනයෙන් තරඟ වැදුනේ සුපුරුදු ලකුණ වූ කරත්තරෝදයෙන් රත්නසිරි වික්‍රමනායක මහතා අත ලකුණින් හොරණ ආසනයෙන් ඉදිරිපත් වූ අතර ලෙස්ලි ගුණවර්ධන මහතා පානදුර ආසනය නියෝජනය කරමින් යතුරු ලකුණින් තරඟ වැදුනා කොල්වින් ආර්ද සිල්වා මහතා යතුරු ලකුණින් අගලවත්ත ආසනය නියෝජනය කළා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා අත ලකුණින් තරඟ වැදුනේ යටිනුවර ආසනයටයි අනුරුද්ධ රත්නත්තේ මහතා අත ලකුණින් සෙන්කඩගල ආසනයට තරඟ වැදුනා ගාමිණි දිසානායක මහතා අලියා ලකුණින් තරඟ වැදුනේ නුවර එළිය ආසනයටයි විජයනන්ද දහනායක මහතා ගාල්ල ආසනය නියෝජනය කරමින් මෙවර අලියා ලකුණින් තරඟ කළ අතර මෛත්‍රීපාල සේනානායක මහතා මැදවච්චිය ආසනය නියෝජනය කළේ අත ලකුණින් ආතාවුද සෙනවිරත්න මහතා රුවන්වැල්ල ආසනය නියෝජනය කරමින් යතුරු ලකුණින් තරඟ වදිද්දී වාසුදේව නානායකකාර මහතා කිරියල්ල ආසනය තරඟ වැදුනේ යතුරු ලකුණින් මෙවර මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලවලට අනුව අත ලකුණින් තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 91ක් ලබාගත් අතර යතුරු ලකුණින් තරඟ කළ ලංකා සම සමාජ පක්ෂය ආසන 19ක් ලබා ගත්තා එක්සත් ජාතික පක්ෂයට මෙවර ලබාගත හැකි වුණේ ආසන 17ක් පමණයි නිදහස් ශ්‍රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණ ලෙස පැවැත් වූ
1977 මහා මැතිවරණයේ තොරතුරු අද රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. සංවර්ධනයේ මුවාවෙන් පසුකීය රජය සංස්කෘතික හා නිවාස අමාත්‍යාංශවල මුදල් විනාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. සංවර්ධනය කරනවා කියන මුවාවෙන් සංස්කෘතික අරමුදල විනාශයට පත් කර අද වෙනකොට හොයාගෙන තියෙනවා බිලියන 11 සංස්කෘතික අරමුදලේ මුදල් විනාශයට පත් කරන්න පහුගිය ආණ්ඩුවේ ඇමතිවරු කටයුතු කරලා තියෙනවා කියන කාරණය. ඒ වගේම තමයි නිවාස මාත්‍යංශයේ බිලියන 29ක්. එහෙමනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අමාත්‍යංශයේ විතරක් බිලියන 40කට වැඩි ප්‍රමාණයක් පහුගිය ආණ්ඩුව කාලේ විනාශ කරලා තියෙනවා. බිලියන 40ක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට අපිට සමෘද්ධි මුද්‍රය දෙන්න යන ගාන. මහ බැංකුවටත් වැඩිය වංචාව. අද සංස්කෘතික අරමුදලෙන් කරලා කියලා ඔප්පු වෙනවා. මිලියන 11039ක් සංස්කෘතික අරමුදලට වෙච්ච දෙයක් නේ. මැතිවරණ කාලේ තමන්ගේ නම ප්‍රවර්ධනය කරන්න විතර සංස්කෘතික අරමුදලෙන් අරගෙන තියෙනවා මිලියන 400ක් ලක්ෂ 4000ක මුදලක් එතුම අරගෙන තියෙනවා. අද අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයේ කණ්ඩායමට චෝදනාව තියෙන්නේ මහ බැංකුව කැඩුවා. අද සජිත් ප්‍රේමදාස කණ්ඩායම සංස්කෘතික අරමුදල කඩලා තමයි තමන්ගේ දේශපාලන කටයුතු කරලා තියෙන්නේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇති වංචා පිළිබඳව විමර්ශන සිදු කරන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා තමන්ට එල්ල කරන චෝදනා හැකිනම් ඔප්පු කරන්නයි රවි කරුණානායක මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් අභියෝග කළා. මැදව සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කරපු ආකාරය සියල්ලම නීත්‍යානුකූලයි. සියලුම දෙනා මේක අස්සම් කළා තියෙනවා. කුමන්ත්‍රණයේ තොරතුරු අස්සම් කළා නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයා. අස්සම් කළා නෑ අකිල විරාජකාරියසන් මහත්මයා. අස්සම් කළා නෑ අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්. මේක ඒකපාක්ෂික වාර්තාවක්. මැතිවරණ ඉලක්ක කරගෙන අන්තිම සතියේ මඩ ගහන විදියට කරපු මේක. මේ කල්පනායක මහත්තයා බරපතල චෝදනා කරනවා මෙවැරදි නෑ මෙතන පිළි මේක වංචාවක් කියලා. ඒතර මේකටම හිටපු කට්ටිය ඇයි මේ චෝදනා? මම හිතන වංචාව දැන් පේනවනේ මේක ගැන පැමිණිලි කරන්නේ රවි කරුණානායක මහත්මයා. මේක පරීක්ෂා කරන්නේ රාජපක්ෂ පාලනේ. දෙගල්ලන්ගේ හවුල ඩීල් එක හොඳට පේනවනේ. අපි මේ අවස්ථාවේ කරුණා කළා ඉල්ලන්නේ මේ වගේ පැමිණිලක් තියා ඒ වගේ හිතන්න අපට වෙලා නැහැ. මොකද මේව වැදගත් දේවල් නොවේ. නමුත් රජයක් වශයෙන් ඒගොල්ලෝ ක්‍රියාත්මක කළා මේක බැරරු ප්‍රශ්නත් ලෙස ඒගොල්ලෝ සලකලා කටයුතු කිරීමට අපට කිසිසේත්ම කරන්න දෙයක් නැහැ. ඉතින් මම රංජිත් මද්දුව බණ්ඩාරගෙන් අහන්නේ පැය 24ක් දෙනවා. මේක කොහෙද මම පැමිණිල්ල කළා තියෙන්නේ? කොහෙද මේ ප්‍රකාශ කළා තියෙන්නේ? කොයි ආකාරයෙන්ද මේ ඉල්ලීමක් කළා තියෙන්නේ කියන එක. පැය 24 තුලින් ආවේ නැත්තම් මිලියන් 2000ක අපහස නඩුවකට මම ඉල්ලනවා. මොකෝ තමාල සමග කිසිම සම්බන්ධකමක් නෑ. අපට අවශ්‍යතාවයක්වත් නෑ. ඉතින් මේ සම්බන්ධයෙන් තමාලගේ වැරදි තමාල හොයාගන්න. මේ අවස්ථාවේදී සංස්කෘතික අරමුදලේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා අප මේ අවස්ථාවේදී දැනුවත් කරන්නේ කවුරුත් නෙමෙයි අගමැති කාර්යාලයෙන් සහය කාර්යාල මණ්ඩලය. මම ඇමතිවරයා වශයෙන් සිටින කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදල විධිමත් කරන්න පුළුවන් තරම් උත්සාහ කරා. අපිට බාර දෙනකොට මධ්‍යම සංස්කෘතික අරමුදල මිලියන 300යි වත්කම තිබුණේ. අපි බාර දෙනකොට බිලියන 4.5ක් ඉතුරු කරලා තමයි අපි ආවේ. ඒකේ තිබ්බ අක්‍රමිකතා දූෂණ වළක්වන්න කටයුතු කිරීම පිළිබඳව ඒකේ තිබෙන වැරදි ක්‍රමවේද හදන්න කටයුතු කරන්න ලැබීම පිළිබඳව මම සතුටටපත් වෙනවා. ඒ නිසා කිනෙකුට අදහසක් යන්න පුළුවන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඒ තිබුණ අක්‍රමිකතා ගැන මාධ්‍යවල යද්දී ඒක මමත් මධ්‍යම සංස්කෘතික අරමුදල බාරව සිටි අමතිවරයා වශයෙන් මටත් කොටසක් යනවා කියලා හිතන්න පුළුවන්. ඒ නිසා ඊට අදාළ අංශ වලින් ඒ ගැන විමසන්න මගේ කාලය තුල මම ඒවා විධිමත් කටයුතු කරා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕනේ. දැන් අපි අහන්න ජනාධිපතිවරණය කිට්ටුව සුදල් ගන්න ඔබතුමාගේ පක්ෂ බලයක පක්ෂය එකක් මධ්‍යම සංස්කෘතික අරමුදල තව එකක් ජනාධිපතිවරණයේ සියලු කටයුතු සිද්ධ වුණේ වොක්සෝල් වීදියෙන් සිරිකොතෙන් නෙමේ මේ මුදල් පාලනය සිද්ධ වුණේ. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එක්සත් ජාතික පක්ෂයේ නායකිය බව සමගි ජනබලවේගයේ අපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. එම බලවේගයේ තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජේ.ආර්.ල ප්‍රේමදාසලා ගාමින් ලලිත්ලා මම හැමලේ මතක් කර නම් හතරක් තුන් දෙනෙක් මැරුණා ඊට තවත් හතක් මැරුණා. එහෙනම් අපේ පක්ෂය
නායාමකට 80 රන්ලික් ක්‍රමසිංහ මැතිතුමා යටතේ. ඒ නැවත අපිට එකට ගොඩ නගන්න අපිට අවශ්‍ය කරන්නේ අපිට ඉන්නවා හොඳ පිරිසිදු තරුණ ජවය තියෙන වැඩ කරන්න පුළුවන් ගාමිණිට වැඩිය ලලිත්ට වැඩිය ප්‍රේමදාසට වැඩිය හොඳට වැඩ කරන්න පුළුවන් තරුණ ජව සම්පන්න පිරිසිදු දේශපාලන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේක මේ මේක හොඳට තේරුම් ගන්න. මම මේ කාත් එක තරහට කියනා නෙමෙයි. අපිත් එක්ක තරහෙන් බලන්න එපා. රාජපක්ෂලාට බැන්නට අපිත් එක්ක තරහෙන් බලන්න එපා. අපි මේ නරක දේවල් වලට බයින්නේ. හොඳ දේවල් වලට අපි හොඳයි කියනවා. අපේ කණ්ඩායම 100%ක්ම හොඳයි කියලා ඉවරලා මම කවදාවත් කිල්ල නැහැ. කොහෙවත්. අපේ කණ්ඩායම තමයි සැලකිය යුතු මට්ටමින්ම නිර්මාණාත්මකම ක්‍රියාශීලීම දක්ෂතම කණ්ඩායම අපි ගාව ඉන්නේ. අප්සෙට් ජොකේ එකන දෙන්න එක ඇති. ඕන තැනක තියෙනව නේවා. අපි කවදත් රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. අපි ඇම්බියුලන්ස් එක එවනකොට අහන්නේ නැහැ ඔයා මොන පක්ෂද කියලා. ඕන කෙනෙක් අපි ඇම්බියුලන්ස් එක 1990 සුවසරි එවනවා. එහෙමයි අපි හිතන්නේ. අපිට දේශපාලන වේදිකාවේ නොයෙකුත් වාද විවාද කරගන්න පුළුවන්. නමුත් අවසානයේදී අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ දාන්න. ආණ්ඩුවේ පොදු සතුරා සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් නොවන බව जनता विमुक्ति परमुने नायक अनुर कुमार दिशा नायक महता पवसनवा महानुरदी माध्य हमे ए महता मे बाव क्या सिटिया අපි දන්නවා ආණ්ඩුවට තමන්ගේ ඇත්ත සතුරා අභිමුඛ වී තිබෙනවා රනිල් හෝ සජිත් කියන්නේ ඇත්ත සතුරා නෙවෙයි උන්ගේ බොරු සතුරා ආණ්ඩුව අගෝස්තු මාසේ 5 දෙනගෙන් පස්සේ දිගහරින් නියමිත ජනතා පීඩන ක්‍රියාමාර්ග ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ ක්‍රියාමාර්ග වලට සජිත් හෝ රනිල්ට නැගී හිටින්න බෑ රනිල් වික්‍රමසිංහ කියන්නේ බැඳුම් කරේ නැමිති කඹෙන් අතපය ගැටගසා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස දෙයී පෙරේදා ඔබ දකින්නේ නැති සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව පිළිබඳ කඹෙන් ගැටගහලා තිබෙන්නේ එනිසා ඔවුන් ගෝඨාභය රාජපක්ෂගේ හෝ මහින්ද රාජපක්ෂගේ අප මත එළිය ඉන්න කණ්ඩායම එනිසා ඔවුන් නැගිට්ටොත් ඔහුගේ අප කැන්සල් එනිසා අගෝස්තු මාසේ 5 දිනකින් පස්සේ ජනතාව පීඩාවට පත් කරනකොට ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට ඒකට එරෙහිව නොසැලෙන ප්‍රබල කණ්ඩායම මාලිමාව බව ඔවුන් දන්නෝ මිගම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අතනඟුවට ගැනීම සඳහා නිකුත් කරන ලද වරෙන්තුව ක්ෂණිකව ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමන් කනගාටු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසනවා. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ බව කියා සිටියා. බන්ධනාගාරයක් තුල රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව සිදු කරන දූෂිත ක්‍රියා අයථා මුදල් ලිපීම් මද්රොෆි ජාවාරම කියන කාරණාවන්ට ආශ්‍රිතව කරන විමර්ශනයක් කියලා. මම මේ සම්බන්ධයෙන් අධිකරණ කරුණු වාර්තා කරේ. ඒ නිසා තමයි මම අධිකරණයට කිව්වේ අපේ රටේ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂම නඩු කෘත්‍යය මේ නඩු කටයුත්ත කියලා. අපිට පෙනී ගියා බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රධාන ජේනරල්වරයා පළවෙනි පෙළ ජේනරල්වරයා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක්ට ඉදිරිව චෝදනා ගොනු කරන්න ප්‍රමාණවත් සාක්ෂි මේ වෙනට අනාවරණලා තියනවා කියලා. නිරන්තරයෙන් ඒ අපේ විමර්ශන කණ්ඩායම සමඟ අපි අධීක්ෂණයෙන් සිටිය අපි වුණ නිතරම දැනුවත් කළා මේ කටයුත්ත වහාම සිදු කරන්න ඕනේ කියලා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබුණේ නැහැ. සැකකරුවෝ අධිකරණයට එනකන් හරි පොලිසියට එනකන් හරි ඒක ක්‍රියාත්මක වෙන්න තියෙන දුෂ්කරතාවය කුමක්ද කියන එක. දැන් එදින අධිකරණයේදී නඩුව කැඳෙව්වහම විත්තිකුව විත්තිකරුවා සිටින විත්තිකූඩුවේ සිටියා පුද්ගල දෙන්නෙක් හිටගෙන දැන් ඕන් කවුද කින්ද මන්දිකල කවුරුද දැන සිටියේ නැහැ නඩුව කතා කරලා ටික වෙලාවකින් පස්සේ නීතිඥ මහත්මයෙක් කිව්වා මේ නඩුවේ ප්‍රධාන ජේනරල් සරත් බණ්ඩාර පළවෙනි පන්තියේ ජේනරල් සරත් සේනරත්නත් අධිකරණ ශාලාවේ සිටින ඕන් මේ නඩුවට එකතු වෙන්න කැමතියි කියලා ප්‍රධාන ජේනරල් සරත් බණ්ඩාර පළවෙනි පන්තියේ ජේනරල් සරත් සේනරත්නත් අධිකරණ ශාලාවේ සිටින ඕන් මේ නඩුවට එකතු වෙන්න කැමතියි කියලා ඕන් විත්තිකුලට ගොඩ වුණා හතරවෙනි සැක්කල ඒ වෙන වෙලාවට පොලිසියට බලලා රක්ෂිත බන්ධනාගාරයට දුව සිටි. දැන් මේ පුද්ගලයා ආව. ඉතින් මේ ශීර්ෂයේ බරපතලභාවය අනුව මේ වරෙන්තු ශනිකව ක්‍රියාත්මක කළ යුතු නැද්ද? මේ වරෙන්තු අපි අර කොවිඩ් රෝගියා හොයන්න ඕන වගේ අපි මෙහෙයුමක් දියත් කළ යුතු නොවේද කියලා මම අධිකරණ විමසා සිටියා. මේ අධිකරණය ඇවිල්ලා කූඩුවට නැග දෙන්න. අපි ඇහුවා මේ අය සාක්කුවට අද්දක දාගෙන විසිල්ලක් ගහගෙන විත්ති කූඩෙන් නැගිනකන් පොලිසිය මොනවද කරන්න කියලා. ඒක අහන්න අපි ඇසිය යුතු නැද්ද? ඒක මේ පුද්ගලිකව එල්ල කරන චෝදනාවක්වත් අපහාසයක්වත් නෙවෙයි. රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීමෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මැතිවරණ සමයේ අවසන් දින කිහිපයේදී දවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ඇති සැලසුම් පිළිබඳව අද හෙළිදරව් කෙරුණා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා මේ පිළිබඳ හෙළිදරව් කළේ. අද ඊටාම කූට නින්දිත උපක්‍රම පාවිච්චි කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලැබෙන මනාප සංක්‍රියාව අඩු කරන්න. මේකට යොදා ගන්නවා ජාත්‍යන්තර මූල්‍ය සහාය ලැබන ජාත්‍යන්තර නොවන සංවිධාන කීපයක සමාජිකයන් පාවිච්චි කරලා අවසාන දින කීපය තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශාල මඩ ප්‍රචාරයක් අරන් යන්න කටයුතු කරනවා. තුනෙන් දෙකක ජනවර්මක් මේ රටේ ජනතාව ලබා දෙන්න හදන ඒ ජනතාවගේ අභිප්‍රාය උත්සාහය ව්‍යර්ථ කරන්න යලිත් වතාවක් කොන්දේසි විරහිතව මුළු විපක්ෂ එකතු වෙලා තියෙනවා. ඒ අය අලුතෙන් ඇති වෙලා තියෙන මේ COVID-19 තත්ත්වයේ යටතේ පවත්වන්නට යෙදී තියෙන මැතිවරණය කඩාකප්පල් කරන වැඩසටහනක් විපක්ෂය විසින් නිර්මාණය කරනවා. ඒ අය ඒක නම් කරලා තියෙනවා ඡන්දයට එරෙහිව වේලාව කියන නමින් තමයි ඒ කියන්නේ ඔපරේෂන් වෝට්ස් අගේන්ස් ටයිම් කියලා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරගෙන යනවා. පුහුණු කරපු පාක්ෂිකයෝ ලව්වා ඡන්දයක් පාවිච්චි කරන්න යන කාලය වැඩි කරන්න. කිසියම් ඡන්දදායකයෝ ප්‍රමාණයකට ඡන්දය පාවිච්චි කිරීමේ වරම අහිමි කරන්න උත්සාහ කරනවා. ඒක විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල. මේ මැතිවරණයේ නීති විරෝධී රටේ විශාල ජනතාවකට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාවක් නොලැබුණු මැතිවරණයක් කියලා ජාත්‍යන්තරයට ගිහිල්ලා මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන මැතිවරණයක් කියලා ලෝකෙ ඉස්සරහා පෙන්නුම් කළා. ඒ විතරක් නෙමෙයි විශාල උද්ඝෝෂණ ප්‍රමාණයක් කළා. මේගොල්ලෝ උත්සාහ කරනවා මේ මැතිවරණ ප්‍රතිඵලය අහෝසි කරන්න කියලා දවැන්ත රැලියක් කොළඹ නගරේ සංවිධානය කරන්න. ඔබට මතකයිනේ අර රැවුල දෙන්නෙක් ගෙනල්ලා කිඹුල්ලුන්ට කන්න දෙන්න මිනිස්සු අරන් ගියා සුදු වෑන් අරන් ගියා කියලා නාඩගම් නටපු විපක්ෂයක්නේ. මෙයට ඕන තුට්ටු දෙකේ වැඩක් කරන්න ඒගොල්ලෝ ලෑස්ති බලය වෙනුවෙන්. මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.